සෞභාග්‍ය අධ්‍යක්ම මේ වැඩසටහන යටතේ විශේෂයෙන්ම අප්‍රියට වගා කරන්න පුළුවන් ඒ වගේම තමයි මේ භෝග වර්ග අප්‍රියට විදේශයෙන් ආනයනය කරන එක නතර කරලා අපරට තුලම වගා කිරීමේ ක්‍රියාදාමයක් දැන් ක්‍රියාත්මක වෙනවා ඉතින් මේ ක්‍රියාදාමයට සමගාමීව නැගෙනහිර පළාත් කෘෂිකන් දෙපාර්තමේන්තුව මහා පරිමාණයෙන් බරු වගාව සහ කව්පි වගාව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරා විශේෂයෙන් මේ කෘෂිත් තමයි යලකන්නේ ටිකක් අඩුවෙන් තමයි මෙහි වගා කටයුතු කරන්නේ ඉතින් ඒ ඩං වල පළදායතා වැඩි කරමින් ලොකු අපහසුතා මැද්දි තමයි මේගොල්ලෝ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ ඉතින් මේ ව්‍යාපෘතිය අද වෙනකොට අස්සොන් නිල් මට්ටම පත් වෙලා තියෙනවා ඉතින් ජාතික ආර්ථිකයට දායක වෙන්න මේ ව්‍යාපෘතිය දැන් සූදානම් අපි බලමු මේ සූදානම් අතරේ කොහොමද මේක සාර්ථකත්වය කියලා නැගෙනහිර පළාත රටේ කෘෂි ආර්ථිකයට විවිධ අංශවලින් දායකත්වයක් දක්වන සුවිශේෂී පළාතක් දීවර කටයුතු වී වගාව උක් වගාව සත්ව පාලනය මෙන්ම සංචාරක ව්‍යාපාරය මේ ප්‍රදේශයේ කැපී පෙනෙනවා මේ සියලු පැතිකඩවලින් ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් දැක්වීම විශේෂයි මේනුත් කෘෂිකාර්මික අංශයේ දෙස බැලීමේදී බාර දූර කටයුත්තක් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඉටු කරනවා වී උක් එළවලු පළතුරු මෙන්ම අතිරේක ආහාර භෝග වගාව කැපී පෙනෙනවා අම්පාර දිස්ත්‍රික්කයේ අතිරේක ආහාර භෝග නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්ථානයක් ගන්න දිස්ත්‍රික්කයක් විශේෂයෙන්ම කෞපි බඩීරිංගු කුරක්කන් රටකජු වගේ භෝග විශාල ලෙස වගා කරනවා අතම ලංකාවේ ගත්තොත් කෞපි නිෂ්පාදනයේ ප්‍රමුඛ දිස්ත්‍රික්කයේ විදිහට අම්පාර දිස්ත්‍රික්කය හඳුනන්න පුළුවන් සාමාන්‍ය ජාතික නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 10000ක් විතර ඒ ප්‍රමාණයෙන් අපි මෙට්‍රික් ටොන් 5500ක් විතර යල සහ මහ අතරමැදි ගන්න නිෂ්පාදනය කරනවා මේ වර්ෂයේදී අතිරේක ආහාර භෝග නිෂ්පාදනයේදී තුන්වන කන්නේදී අම්පාර දිස්ත්‍රික්කයේ මහෝය පදිතරාර පාසලකම් කොට්ටාශවල අපි බඩිනු වගාව සහ කෞපි වගාව හඳුන්වා දුන්නා විශේෂයෙන්ම යාන්ත්‍රීකරණය මගින් බිම් සකස් කිරීමත් අලිවැටි ක්‍රමයට භෝග වගා කරලා ජල සම්පාදන ක්‍රමය යටතේ ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ තුන්වන කාණ්‍ය සඳහා බඩිනු අක්කර 350ක් එවැගේම කෞපි අක්කර 430ක් මේ වන විට ගොවීන් ඉතාම සාර්ථක විදිහට අස්වන් නෙලීමට සූදානම් වෙමින් පවතිනවා අපි විශේෂයෙන්ම පළාත් ගම් දෙපාර්තමේන්තුව විදිහට වගාව පාත්තාගෙන යාම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ සහය එවැගේම විම්සකස් කිරීම සඳහා ගොවීන් සඳහා බැව මුදල් ප්‍රතිපූර්ණ කර ගැනීම සඳහා සැප්‍රියා ප්‍රතිආරති අපි ආධාර උපකාර සැපෙව්වා එවැගේම තාක්ෂණික සහය ලබා දෙමින් ජල සම්පාදනය කිරීම සඳහා ඇලිවැටි ජල සම්පාදනක මේ භාවිතා කරමින් ඔවුන් වගාව ඉතාම සාර්ථක විදිහට කරගෙන තිනවා අපි බලාපොරොත්තුව තුන්වන කන්නේ මේ වර්ෂයේ අපි අක්කර 300ක් කරපු බඩිනු වගාව සහ 430ක් කරපු කෝපි වගාව ඉදිරියේදී අක්කර 1000ක් දක්වා වැඩි කිරීම සඳහා පළාත්කම් දෙපාර්තමේන්තුව ව්‍යාප්ති රැස්තරන් සංවිධානය කළ තියෙනවා මේ අතිරේක ආහාර භෝග වගාව ගත් කල මහ කන්නේ ඊසාන දිග වර්ෂාපතනය උපයෝගී කරගෙන වගාව සිදු කරනවා ඊට අමතරව යල කන්නේද වාරි ජලයේ උපයෝගී කර ගනිමින් කුඩා ප්‍රමාණයක් අතිරේක ආහාර භෝග වගාව සිදු කරනවා මේ වගාව පටන් ගත්තේ මේ අවුරුද්දේ පමණයි මේ මාස කන්නේ තමයි අපි මේ බඩේ ඉරුම් වගා කරගෙන ගියේ මෙහි නැවත මේ තුන්වෙනි වගාව වශයෙන් අපි යල කන්නේට පටන් ගත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී ඇවිල්ලා අපට දීපු උපදෙස් මත තමයි අපි මේ වැඩි කළේ යල කන්නේ පටන් ගන්නල මේ අපට ඒක සහය දුන්නා රජී කානු කර්මය දාල් දීල වාහන ගලාදින් කානු දාලා ඔක්කොම හදා දුන්නා ඉරුම් ගැටක් දීගෙන අපි ඒ හැදුවා හැදුවෙන් පස්සේ වතුර ගහන්න වමනා වූ අවස්ථාවේ අපි වතුර ගැහුවා මෝටරවල ඉන් පස්සේ සාර්ථක කස්වන දැන් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා තවම අපි ඉරු නෙළුවේ නැහනේ ඒ නිසා අපි දැන් අස්වැන්න කොහොමද කියන්නේ දැන් බෝගේ නම් හොඳින් තත්ත්වෙන් තියෙනවා අපට ඉතින් ඒයි මහත් හැම සහයෝගෙත් ඒ වගේම ලැබුණා ඒක සුවිශේෂී කටයුත්ත නම් නැගෙනහිර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වී ගොවි ජනතාව හට කෘෂිකාර්මික තාක්ෂණය නිවැරදි ආකාරයෙන් හඳුන්වා දෙමින් මෙවර යල කන්නේ හා මහ කන්නේ අතර පිහිටි කාලවකවානුවේ අමතර කන්නයක් වගා කිරීමට තීරණයක් අරන්.
මෙහිදී බඩේර ගුහා කව්පිවැනි අතිරේක ආහාර භෝග වගාව මහ පරිමාණයෙන් සිදු කරනවා. කව්පිය වගාව අක්කර 1500ක එහෙම නැත්නම් හෙක්ටයාර් 350 400 වගේ වපසරියකින් කව්පිය වගාව කරනවා. නමුත් ගොවීන් මීට කලින් කව්පිය වගා කරේ සම්ප්‍රදායික එයාලට පාරම්පරික ක්‍රම වලට වගා කරේ. එයාලා බොහෝ විට හරකුන් භාවිතා කරලා හීපාරට බීජ දැමීම කරේ. නමුත් අපි මේ සැරේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ ගොවීන්ට බීජ නොමිලේ ලබා දීලා ඊට පස්සේ අවශ්‍ය තාක්ෂණික දැනුම අපි පුහුණු පන්ති පවත්වල ලබා දුන්නා. ඒ ක්‍රමයට වගා කිරීමෙන් සම්ප්‍රදායික වගා කරනවට වැඩිය මෙයාලට සාමාන්‍යයෙන් වැඩි අසන්නක් ලබා ගැනීමට හැකි වුණා. සාමාන්‍ය සම්ප්‍රදාය ක්‍රමයට වගා කරනවා නම් අක්කරයකට කිලෝ 250 300ක් වගේ මීට කලින් ගත්තේ. නමුත් දැන් අලුත් ක්‍රමයට ඇලි වැටි වල වගා කිරීමෙන් මේ කට්ටිය අක්කරයට කිලෝ 450ක් 400ක් විතර වගේ ගන්න මෙයාලට හැකියාව ලැබිලා තියෙනවා. දැනට කරගෙන යන වගාවන් වල විශාල වැඩිවීමක් ඇති වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතයත් එක්ක. මොකද පිටරටින් කව්පි බීජ ගෙන්වීම නතර කරන නිසා මෙයාලට ලොකු විශ්වාසයක් ඇති වුණා මේ කව්පි වලට හොඳ මිලක් ලැබෙයි කියලා. ඉතින් ඒ හින්දා වගා කරන ගොවීන්ගේ ප්‍රමාණය ඉහළට ඉස්සරහට වැඩි වෙනවා. ඒත් එක්කම අනිකුත් භෝග වලටත් බඩේරඟු උඳු තල වගේ භෝගත් ඉස්සරහට ගොවීන්ගේ වගා කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම මෙම වගා කටයුතු සඳහා යාන්ත්‍රීකරණය උපරිම ආකාරයෙන් යොදා ගැනීමට ගොවි මහතුන් පුරුදු පුහුණු කළ නිසා ඔවුන්ට කම්කරුවන් සඳහා යන වියදම අවම කිරීමට හැකි වුණා. විශේෂයෙන් ගැඹුරට සීසෑම ඇලිවටි භාවිතය බීජ වක්‍ර මගින් බීජ සිටුවීම හා පොහොරයේදීම පෙන්වා දෙන්න පුළුවන්. ඇලිවටි භාවිතය නිසා ගොවි මහතුන් හට ජල සම්පාදනයේදී වල් මර්ධනයේදී හා පශ්චාත් වගා කටයුතුවලදී ඉතාමත් පහසුවක් වූ බව තමයි අපට පෙනුනේ. ටැම්පිටේ ගොවි සංවිධානයේ ලේකම්තුමා. මම මේ පළමු වතාවට මේ අපි බඩිනු වගාව මේ තුන්වෙනි කන්නේ ආරම්භ කරන්න සාකච්ඡා කරලා ගොවි මාතෘ 200ක් පමණ මම එකතු කරගලා මේ වගාව ආරම්භ කරේ. මේට මට විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය සහාය ලැබුණා. ඒ වගේම කෘෂිකර්ම උපදේශකතුමාලා නිතර පැමිණිලා අපට උපදෙස් ලබා දීලා ඒ උපදෙස් මත අපි මේ වගාව ආරම්භ කරුවේ. දැනට අක්කර මේ ප්‍රදේශේන අක්කර 140ක් වගා කරලා තියෙනවා. යන් යම් මුලදී ගැටළු ආවත් අපි අපට අවශ්‍ය ජලය ලබා ගැනීම තමයි ගැටළු ඇති වුණේ. ඉතින් වතුර පොම්ප මගින් අපි ජලය ලබාගෙන ඒ අවශ්‍ය උපදෙස් මත බෙහෙත් පෝර ඒ නියමිත ප්‍රමිතියට යොදලා මේ බඩිරුන් ගාව සාර්ථකව මේ දක්වා ගොඩනගා ගල තිනවා. අපි ඉදිරියෙත් මේ වගාව කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වය හොඳින් තේරුම්ගත් නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කාලෝචිතව ගත් මෙම තීරණය නිසා ගොවීන්ගේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වුණා. තැම්පිලිය වසමේ තමයි මේ අපි දැන් ඉන්නේ. මේ තුන්වෙනි කන්නේ වගාව යටතේ බඩේරඟු දැනට අක්කර 140 පමණක් මේ පාර වගා කරලා තියෙනවා. ප්‍රථම වතාවට තමයි ගොවි මහතුරු මේක සිදු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි ඇලිවැටි ක්‍රමය යොදාගෙන තමයි මේ වගාව සිදු කරලා තියෙන්නේ. ඒත් ප්‍රථම වතාවට තමයි ඒ වැඩ මේ පටන් ගත්තේ වැඩසටහන කුඩා පරිමාණ විවසාය සංකර්ත වැඩසටහන යටතේ එම ආයතනයේ ආධාර ඇතිව පටන්ගත් වැඩසටහන යටතේ අක්කර 140ක් දැනට ඉතාමත්ම සාර්ථක මට්ටමේ පැවතිලා තියෙනවා. මුලින් පොඩ්ඩක් අපහසු වුවත් ගොවි මහත්තුරු මේකට යොමු කරගන්න පස්සේ ඉතාමත්ම සාර්ථක ගොවි මහත්තුරු මේකට යොමු වුණා. දැන් අස්වැන්න නෙලීමට ආසන්න මට්ටමේ වගාවක් ලකින්න තියෙනවා. දැන් අපිට සේනා දළබු හානිය තමයි ලොකුම උදුර වුණේ. නමුත් ඒක පාලනය කරන්න අපිට පුළුවන් වුණා. එම පාලනය කිරීම මගින් අපි දැනට මේ ප්‍රදේශයේ හොඳ මට්ටමේ වගාවකට අපි දැන් ගිහිලා තියෙනවා. ගොවි මහතුන් සමග වගාවේ මුල ඉඳන් අවසන් වනතෙක්ම සිටීමට අපට හැකියාව ලැබුණා. ඉතින් අද වන විට මෙම වගාවේ අස්වනු නෙලා අලෙවි කිරීමේ කටයුතු සිදු වෙනවා. වෙළඳපළේ
මේ දිනවල බඩේනඟු හිගවීම නිසාත් අතිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේදී බඩේනඟු ආනයනය සීමා කිරීම නිසාත් වෙළඳපළේ ඉහළ මිලක් පවතිනවා මේ හේතුවෙන් අක්කරයකින් ලක්ෂ 3ක් 3හමාරක් පමණ ලබා ගැනීමට හැකියාව ලැබිලා අපි දැන් ඉන්නේ මහා වය දෙම්පිටිය කලපේ ඉන්නේ රජයේ ප්‍රතිපත්ති අනුව අපි බඩේනඟු ආයන දැන් නැතවලා තින්නේ හින්දා දැන් බඩේනඟු වගාව අපි ප්‍රොමෝට් කරන්න දැන් යොමු වෙලා ඉන්නවා අපි මේ කලාපයේ ඉස්සර ගොවියෝ අක්ක 10 තමයි කරලා තිබ්බේ දැන් අපි මේ සැප් ව්‍යාප්ති යටතේ අපි ආදර්ශ සේවයෙන් අපි අක්ක 300ක් කරලා තිනවා ඒක දැන් ඉස්සරහට අපි එක බලලා ඉස්සරහට 1000ක් විතර අපි අරන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා මොනද දැන් COVID-19 මේ වලාවේ අපිට අතිර අගබෝකාර හිඟයක් තියෙනවා ඒ හිඟේ අපි නිවැරදි කරන්න අපි නගර පළාතේ වශයෙන් මේ පළාත හරි මේවට පොටෙන්ෂියල් තියෙනවා ඒක අපි යාන්ත්‍ර ඕන විසින් මොඩර්නයිස් කරලා අපි ව්‍යාප්ති කරන්න යන්නේ ඒ වගේ මේ පළාත වලට වැඩිරුංගු කෝපි මුංගට ඒවා ඉස්සරට අපි බලාපොරොත්තු වෙනවා ටිකක් වැඩි කරන්න ඒ අනුව අපි මේ අපේ ලංකාවට අම්බ නගින පළාතේ අම්බාර ඩිස්ත්‍රික් ගොඩක් එකට 30ක් වැඩිය අපි දැන් බලාපොරොත්තුෙන් කොන්ට්‍රිබියුට් කරනවා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් අපහසුතා පැමිණියද එම නිලධාරීන්ගේ අප්‍රතිහත ධෛර්යය හා ගොවි මහතුන්ගේ දාඩිය මහන්සියේ ප්‍රතිඵලය අද ලැබී තිබෙනවා තම ක්ෂේත්‍රවලින් ඉහළ ආදායමකට යාමට නම් සෑම විටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග අත්වල් බැඳ ගන්නා ලෙස සමස්ත ගොවි මහතුන් හට ආරාධනා කරමු Thank you.